කෙනෙක් ගියතින් ප්‍රාණඝාතය වෙලා තියෙනවා. මේක හරි ලස්සනයි මේ කර්මය දැනගත්තා මේක සමනය කරන්න පුළුවන්. කෙනෙක් ගියතින් ප්‍රාණඝාත වෙලා තියෙනවා නම් එයා අප උත්සාහ කරන්න ඕනේ ඒකට පසුතැවිලි නොයිද මේ ලෝකේ හම්බ වෙන අපිට ඔපචුනිටීස්. ඒ කියන්නේ දැන් අපි වතුරක කෝමි වැටලා ඉන්නවා දකින්න. අපි මොකද කරන්නේ? අපි ඒ කෝමින්ට අභය දහන ඉන්නේ. එතකොට මම ප්‍රාණඝාතය මගේ අතින් සිය පාරක් වෙලා තියෙනවා. මේක හොඳට අහගන්න. සිය පාරක් වෙලා තියෙනවා නේද? ඔබ එක කෝමියෙක්ව බේරුවොත් ජීවිතය ඇතුළේ. කර්මයේ සකස් වෙන විදිය ඔබ ප්‍රාණඝාතය කරපු එකේ විපාකයක් විදියට කන්දකින් බිමට වැටුණා. කූඹිය බේරපෙකේ විපාක ඉදිරිපත් වෙලා දෙබලක හිටින්. එතන මේක හරි පුදුමයි. මේ මේ හිතුවම ඇයි ස්වාමීන්ගේ ආරච්චර පව් කළා මෙහෙම වෙන්නේ කියලා අහයි. ඒකට හේතුව තමයි මේ අකුසල කර්මයක් කරනවට වඩා කුසල කර්මයක් කරන්න යොදාන්න ඕනේ එෆර්ට් එක වැඩි. එනේ උත්සාහය වැඩි. අර සලුවා කොරකම් කරනවා කියන එක මෙහෙම අත දාලා ගන්නවා. හැබැයි තමන් ගාව තියෙන ඇඳුමක් පූජා කරනවා කියන්නේ. ඒකනේ එක සාටක වුණා සලුව දන් දීලා මේ මේ දානංච යුද්ධංච සමාන මාහු මේ දානීය යුද්ධයක් වගේ මේ හැම දෙයකට ප්‍රතිපක්ෂ කුසල කර්ම දැන් ඔබ කාගේ හරි දෙවල හොරකම් කරලා තියෙනවද මම දෙයක් කියන්නම් මේ මම කුංචි කාලේදී ඇත්තටම ඉස්කෝලේ 6 වසරේදී වගේ විතර මගේ යාළුවෙක්ට එයාට ටිකක් මානසික ප්‍රශ්නයක් තිබ්බ යාළුවෙක් මම මේක කියන්නේ මේක මට වෙච්ච දෙයක් රුපියල් 5 මකණයක් 25කට විකුණු එකදී භාවනා කරද්දී මේ මෑතකදී නෙමෙයි ඇත්තටම එක කාලිකද මට මතක් වුණා මේ ආත්මීය චෝදනාවක් එක්තරා විදිහකට ඒකට මම පසුතැවෙන ඇත්තට මට හිනත් ගියා මේ මේ ජීවිතේ මහා පුදුමයි කුංචි කාලේ කරපේවත් අපිට මතක් වෙනවා කිව්වා එතකොට මම කලේ එයා ඒ ළමයා හොයාගත්තා ඒ වෙලාවේ මගේ ඉස්කෝලේ ගෲප් එකක් තිබ්බා ඉස්කෝලේ ගෲප් එකත් එක්ක කතා කරලා මෙයා කොහෙද ඉන්නේ දැන් මෙයා මොකද කරන්නේ කියලා මේ ළමයාට සනීපන මේ වෙනකොට ඉතින් මම ඒ දරුවට අවශ්‍ය සියලුම වෙහෙත් හේත් ගන්න මට කරන්න පුළුවන් තරමින් ඒ ළමයට උදව් කරා. දැන් මගේ අරකට මම ගෙව්වා. ඒ කියන්නේ ගෙව්වා කියන දැන් මට අරක මතක් වෙද්දිම يعني අරක මතක් ඒකට මට විපාක ලැබෙයි. ලැබුණා මේ ජීවිතය. හැබැයි අරක මතක් වෙද්දිම ප්‍රතිපක්ෂ කුසලයකුත් දැන් මතක් වෙනවා. හදිසියවත් මම මේ කියන්නේ මේ අම්මට ඔය අම්මා මේ කර්මය කරලා තියෙනවා නම් අර කුසල කර්මයේ මතක් වෙද්දිම ඒකට ප්‍රතිපක්ෂ කුසලයකුත් මතක් වෙන්න කරලා තියන්න. කොයි වෙලේ හරි අකුසල කර්මය આવොත් අනිවාර්යෙන් මරණසන්න මොහොතේදී කුසල කර්මයත් අරත් එක්කම එයි. තමන් කරපු අකුසල කර්මය ප්‍රහීන කරන්න බෑ. ඔක ඇත්ත. හැබැයි ඒකට අපිට අර ජැක් එකක් ගහනවා වගේ කර්මෙන් පොඩි කණුවක් හේතු කරන්න පුළුවන්. මේක හරි රස කතාවක්.